අවුරුදු 7ක් අපි උසාවිය ආවා අපි හැමදාම විශ්වාස කර අපිට අධිකරණය තුලින් සාධාරණයක් ඉෂ්ට වෙනවා කියන කාරණය. යහපාලන ආණ්ඩුවෙන් නඩු හදලා සාක්ෂි හදලා නඩු ගොතලා අපිව හිරේ දාලා උත්සාහ කර අපේ දේශපාලන ගමන සහ අපේ ජීවිත වළක්වන්න. මම දැන අධිකරණයෙන් අපි බලාපොරොත්තු සාධාරණයක් අපිට ඉෂ්ට වෙලා තියෙනවා. ඒ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ නීතිඥ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මැතිතුමා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මැතිතුමන් ඒ වගේම ජනාධිපති නීතිඥ නවීන් මාරපණ මැතිතුමා අසල රැකව අපේ නීතිඥතුමා ඇතුළු සමස්ත නීතිඥ කණ්ඩායම මොකද ඔවුන් එදා අපිව විශ්වාස කරා. විශ්වාස කළා පෙනී සිටියා. ඒ වගේම තමයි අධිකරණයෙන් අපි නිදොස්කෝ නිදහස් වුණත් අපි අමතක නොකළ යුතු කාරණේ තමයි මේ නඩුවේ අහිංසක කිසිම දේශපාලන ගමනකට සම්බන්ධ නැති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආධාරපු නීතිඥවරු වෘත්තියෙන් රැකියා කරපු තව 4 දෙනෙක් 5 දෙනෙක් අපි එක්ක නඩුවේ ඉන්නවා. විශේෂයෙන්ම එයා ගෑල්ලම එයාට මොකක් කතා හැදුවා සමාජේ. විහිළු කරා. එයාව සමාජෙ කොන් කරන්න උත්සාහ කරා. එයාගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. පෞල් ජීවිත කඩාකප්පල් වුණා. මේ මොනවා වුණත් ඒ අය සත්‍ය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් මේ නඩුවට නොබියව මුහුණ දුන්න මොකද එයාගේ හෘද සාක්ෂිණ අනුව එයාට විශ්වාසයක් තිබ්බා අපිට අධිකරණයෙන් සාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මම දේශපාලනික වශයෙන් උත් ඉල්ලන්නේ මොන පක්ෂ බලයට ආවත් මම හිතන්නේ නඩු ගොතලා මිනිසුන්ගේ දේශපාලන ජීවිතයේ චරිත ඝාතනය කිරීම තුල දේශපාලන බලය ලබා ගන්න බෑ. ඒ හින්දා පොලිසියෙන් උත් මං ඉල්ලන්නේ මොන ආණ්ඩුව ඇවිල්ලා Tamanට මොන දේශපාලනඥ උපදෙස් දුන්නත් හරියට නීතිය ක්‍රියාත්මක කරොත් මේ අර්බුද වලට මුණ පාන සිද්ධ වෙන්නේ නැහැ කිසි කෙනෙක්ට. ඉතින් අද අධිකරණයෙන් අපි නිදොස්කෝ නිදහස් වුණා. ඒ වගේම මේ ඉන්න බොහෝ අයට නැවත වතාවක් අධ්‍යාපනය හදාරන්න හෝ රැකියාව වලට යන්න පුළුවන් අවුරුදු 7කට පස්සේ. බෑ ඉතින් ඔවුන්ට වෙච්චි කැළල ඒ පීඩනය මම හිතන්නේ එයයි විතරයි දන්නේ. ඉතින් ඒ හින්දා නැවත වතාවක් මේ දේශපාලනික පරිගැණීම් කියන කාරණේ මම හිතන්නේ සමාජය අපි නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි ඉදිරි කාල සීමාව තුලත් අපි දැඩිසේ විශ්වාස කරනවා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතිය තුලින් අපි සාධාරණීෂ්ඨ කරගන්න මේ අපි හැමෝම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ නඩු කාල සීමාව තුල අපට සහයෝගය දීපු සියලු දෙනා මාධ්‍යවේදී ඔබ තමුන් ආසලා ඇතුළු මොකද බොදුමාලාත්මට අවුරුදු 7ක් හැමදාම මෙතන හම්බ වෙනවා. තව නඩු තියෙනවා. මේ ඒ සියලු දෙනාටත් අපි විශ්වාස කරපු අපේ පාක්ෂිකයන්ට මෙරට ජනතාව සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ විදුලි බිල සම්බන්ධව සහ වැට් බද්ද සම්බන්ධව සාකච්ඡාවක් කරන රටේ ජනතාව මේකට විරුද්ධව යනවා. මුතුමාල කොහොමද මේක දකින්නේ? පැහැදිලිවම විදුලි බිල වැඩි වැත් බද්ද අසාධාරණයි. අසාධාරණ විදියට බදු අය කරා කියලා රාජ්‍ය ආදායම් වැඩි වෙන්නේ නැහැ. අපි තීන්දුව කරන්න ඕනේ මේ රටේ සමාජයේ ජන ජීවිතයේ පල්ලෙහාට ඇදලා දාලා රාජ්‍ය ආදායම් වැඩි කරනවා කියලා ලෝකෙට පෙන්නනවද? එහෙම නැත්නම් අපි මේ රටේ ජනතාව එක්ක මේ රටේ සමස්ත ආර්ථික යාන්ත්‍රණය ගොඩනගනවද කියන කාරණේ ජනතාව බදු ගෙවන්න විරුද්ධ නැහැ. හැබැයි බදු ගෙවන බද්ද අසාධාරණයි නා. ඒ ගෙවන බද්ද සාධාරණ නැත්නම් ඒ ගෙවන බද්ද තුලින් මේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාදාමයම කඩන් වැටෙනවා නම් ඉතින් අපට හැමදාම ණය ගන්න වෙයි බදු ගන්න වෙයි. ඉතින් එතනින් යන්න මේ රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැක්ක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි ඒ බදු සාධාරණ බදු ක්‍රමයක් තුල රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කළා අපි පෙන්නවා. ඉතින් ඒක හැකියාව තියෙනවා. ඉතින් IMF එකට ඕනේ විදියට නම් මේ ආණ්ඩුව තීන්දුව ගන්න. මතනේ රටේ ජනතාව ඒ පිළිබඳව තීන්දුවක් ගනී. ඔව් ඒ වගේම දැන් බුද්ධිගල්ණේ ඇති වුණෙත් මේ බදු ප්‍රශ්න නිසා කියලා සාකච්ඡාවක් තියෙනවා. දැන් තවත් බදු වැඩි කරොත් මේ බුද්ධිගල්ණේ ආයි වැඩි වෙන එකක් නැති වෙයි. මතනේ බුද්ධිගල්ණේ කියන කාරණය පැති දෙපැත්තක් තියෙනවා. එකක් ඔව් බදු ප්‍රශ්නින්ද බුද්ධිගල්ණේ යම් තාක් දුරට සිද්ධ වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ආණ්ඩුවත් පුල පුලා ප්‍රවර්ධනය කරන්නේ වෘත්තිකය පිටරට යවන්න. දැන් අපි ගෘහ සේවිකාව පිටරට යවනකොට කියනවා කාන්තාව පිටරට යවනවා කියලා වෘත්තිකය පිටරට යවනවා කියනකොට කියනවා බුද්ධිගල්ණයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ දෙකේ මොකක්ද අපි කරන්නේ? ඉතින් මම හිතන්නේ එකක් ඔව් බදු වැඩි බදු සාධාරණ වෙන්න ඕනේ. ඒක අපි පිළිගත යුතු කාරණයක්. අනිත් පැත්තෙන් වෘත්තිකයන්ට මේ රටේ ලයිෆ්ස්ටයිල් එක නැත්නම් ජීවත් වීමේ ක්‍රමවේදය ජීවත් වීමේ රටාව පිළිබඳව මේ හැමෝටම හැම මහජනතාවටම ප්‍රශ්නයක් තියෙනවා. එදා තිබිච්ච ජීවිතීමේ රටාව නෙවෙයි අද තියෙන්නේ. අද ඊට වඩා හත්පසින් අමාරු තත්ත්වයක් රටේ උදා වෙලා තියෙන. ඉතින් මේ කාරණේ එක්ක ලෝකේ හැම රටකම අපි දකිනවා ලෝකයේ එක එක රටවල වලට යනවා. දැන් ඉන්දියාව ගත්තොත් ලෝකේ පස්වෙනි ආර්ථිකය. හැබැයි ඉන්දියානුවම් බොහෝ පිරිසක් ලෝක පිටරටවල රැකියාව බලාගෙන යනවා. හැබැයි ඒකේ කාරණේ තමයි ඒ අයට උපේන ආදායම ලංකාවට එවන්නත් නැවත වතාවක් උන්ගේ කාලය ඉවරනම ලංකාවට එන්න පුළුවන් පරිසරයක් අපි අපේ රටේ හදන්න ඕනේ. ඔව් ඒ වගේම සමාජ මාධ්‍ය පනත සහ ත්‍රස්තවාදී පනත අලුතෙන් ගෙනත් තියෙනවා. එතකොට මේ ගොඩක් අය චෝදනා කරනවා මේ අරගලය වගේ දේවල් වෙන එක නවත්තන්න මිනිස්සුන්ගේ මුදුමල කොහොමද ඒක දකින්නේ? මම හිතන්නේ අරගලය කියන කාරණය එක කාරණයක්. හැබැයි සමාජ මාධ්‍ය පාවිච්චි කරලා පෞද්ගලිකත්වය කෙලසනවා කියන එක තවත් කාරණයක්. ඉතින් දැන් අපිට වෙච්ච දේ දැක්කනේ. මේ නඩු වැටුනේ සමාජ මාධ්‍යන්නේ. එදා සමාජ මාධ්‍ය අපිට මඩ ගැහුවනේ. අපු විනාශ කරානේ. ඒ වගේම අපි විතරක් නෙවෙයි අපි එක සම්බන්ධ වෙච්ච අය. ඉතින් මේකේ යම්කිසි නියාමනයක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඒ නියාමනය කියලා කියන්නේ මාධ්‍ය නිදහසට වාරණයක් ගේන එක නෙවෙයි.
මේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. හැම පුද්ගලෙක් මාධ්‍යවේදී වෙන ඔබත් දේශපාලනඥයෙක් වෙන මමත් මෙරට පුරවැසියන්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතින් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන වැඩ කරන්න අවශ්‍ය නීති රීති මේ රටේ වගේම ලෝකේ හඳුන්වා දීලා තියෙනවා. මේ රටේ හඳුන්වා දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ සමාජ මාධ්‍ය පාලනය කළා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ.